සුබ දවසක් අදත් අපි යාළුවන්ට එදා අපි කතා කරා මේ ඩුවල් රේට් එක්ස්පෝ වල එක්ස්පෝ ගැන අද අපි කතා කරමු ඊට පල්ලෙහා තියෙන ත්‍රොටල් කර්ව් ගැන මේ ත්‍රොටල් කර්ව් එකත් ඩුවල් රේට් එක්ස්පෝ වගේම තමයි ඒ වගේම සිද්ධාන්තයක් තමයි මේකේ සිද්ධ වෙන්නේ අතුරට ගියොත් ඔයගලන්ට පේනවා ඩුවල් රේට් එකක් තිබුණේ මේ වගේම ප්‍රස්ථාරයක් හැබැයි ඒකේ දෙපැත්තකට තිබුණා ඔයගලන්ට බැලුවත් පේනේ Dual rate එකේ තියෙනවා දෙපැත්තක්. හේතුව තමයි අපේ අනිත් channel මේ හරි මැද ඉඳන් දෙපැත්තකට ගමන් කරනවා. අනිත් channel තුනම. හැබැයි throttle channel එක ගමන් කරන්නේ බිඳුවේ ඉඳන් එක අතකට විතරයි. අන්න ඒ නිසා තමයි මෙතන කෑලි කොටු හතර ප්‍රස්ථාර හතරකට තිබුණාට අපිට throttle curve වල එක ප්‍රස්ථාරයකට තියෙන්නේ. It was a grand pen of a madding era. Metamai Haritama, theatre, Panahe, take over. Again, make a channel like a gamankar and the Shaun armor. Metamai Ape throttle liquor. Kutra Pranak, Vedino the Guinner. Take over. The grand pen of a throttle channel like a heart again in a gutter. Tower ekawak, Mithering Yeno. Etamai Maggie, throttle channel liquor. Then Kutra Pranak. දැන් කොච්චර ප්‍රමාණයක් ගිහිල්ලාද කියන එක දැන් මම 150ක් ගෙනාවම හරියටම මේ දෙකේ මට්ටමේ තියෙනවා මේකෙදිත් අපේ ඩුවල් රේට් වගේම මේ ස්විච් එකක් assign කරගන්න පුළුවන් මේ throttle curve එක normal සහ ideal up කියන mood එකට මාරු කරගන්න මේ throttle curve එක අපි කතා කරනකොට එන්නේ ideal up කියලා මෙන්න මේ ideal mood එක තමයි අපි channel එකක් දෙන්න ඕන මගේ switch B එක තියෙන්නේ මම ඒක switch A එකටම හදා ගන්නවා දැන් ඔයාලට පේන්නේ ideal up normal කියලා මාරු වෙනවා අපි සාමාන්‍යයෙන් fly කරනකොට පටන් ගන්න stick එක low තියෙනකොට 100 බිඳුවයි stick එක පළවෙනි position එක කියන්නේ සාමාන්‍ය 100 stick එක 125 යනකොට 125යි channel එක ඊට පස්සේ 150දී 150යි එහෙම ඒකාකාරී මට්ටමේ ගමන් කරන විදියට 100 වෙනකන් අපිට පුළුවන් මේ normal එකේදී මෙන්න මේ low point එක ඕන නම් වෙනස් කරගන්න පටන් ගන්න ප්‍රමාණය. ඔයාලට පේනවා මම එහෙම කරනකොට මේ curve එක උඩ යනවා. හැබැයි low එක නම් අපි වෙනස් කරගන්න ඕනේ නැහැ. ඔයගලන්ට පුළුවන් මේ high එක අඩු කරගන්න. ඒ කියන්නේ ඔයා උඩරිම දුන්නත් එයා ගමන් කරන්නේ හෙමින්. ඒ කියන්නේ අපි 100 දෙන 100ට 100ම ස්පීඩ් එක එයා පාවිච්චි කරගන්නේ. ඔයාලට මේ ස්විච් එක මාරු කරාම 100ට 100ම පාවිච්චි කරනවා. ඒක අර මම ඩුවල් රේට් එක්ස්පෝ වලදී කියපු ස්පෝට් normal mood කියන එකටම අදාළයි. ඔයගොල්ලෝ high end fly කරනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් ideal up එක on කරලි වෙලා 100ට 100ක් total දෙන්න. ඔයගොල්ලෝ slow fly එකක් කරනවා නම් ඔයගොල්ලන්ට ගොඩාක් හයියෙන් යන්න අවශ්‍ය නැත්නම් කොච්චර මෙයා දුන්නත් ඔයාලට පුළුවන් 180ක් වගේ throttle වලින් ඉන්න. හැබැයි මේ throttle curve එක වැඩි හරියක් පාවිච්චි කරන්නේ 3D heli 3D quad වගේ පදින කට්ටිය. හේතුව තමයි අපි normal mode එකේදී heli උඩට ගත්තට 3D කියන්නේ heli එක සම්පූර්ණ කන පිට ගන්නවා. ඒ කියන්නේ එතකොට blade ටික තියෙන්නේ පහල body එක තියෙන්නේ උඩ. කියන්නේ ඔළුවෙන් ඉට ගන්නවා. එතකොට ඕගොල්ලෝ උපරිම throttle දීලා තිබුණොත් අනිවාර්යෙන් heli එක පොළොවට එනවා උපරිම වේගෙන්. ඒ වෙනුවට ඒක භාවිතා කරනවා ඒ heli quad භාවිතා කරනවා variable pitch කියන එක. ඒ heli quad වලට පුළුවන් pitch එක negative කරන්න. අපි සාමාන්‍යයෙන් blade එකේ හරස් කඩක් ගත්තොත් එහෙම blade එකක් තියෙන්නේ මෙහෙම මේක කැරකෙන්නේ මේ අතට පිච් එක මාරු කරාම මේ බ්ලේඩ් එකම මේ අතට යන්න ගන්නවා. ඒතර උඩට පෙනේ මේ කැරකෙන්නේ මේ අතටමයි. ඒතර ඔයගලන්ට පෙනේ ඔයගොල්ලෝ හොඳට බලන්න මම මේක කණ පිට හරවනවා දැන්. මේක තියෙන්නේ මගේ ස්ක්‍රීන් එකේ
වමත පැත්තේ උඩට හැරිලා. එතකොට මම මේක කන පිට හැරෙවම උඩට පේනවා මේක මේ කැරකෙන දිශාවත් එක්ක බ්ලේඩ් එකේ ඇන්ගල් එක තියෙන්නේ හරි අතට. මේ හෙලිවල කතන්දරින් මම තව ඉස්සරහට ඔයගලන්ට කියලා දෙන්නම්. දැනට මම ඒ ගැන වැඩි කියන්න යන්නේ නැහැ. මේ මම ඔගොල්ලෝ දැනට මතක තියාගන්න හෙලි එකේ අපිට පිච් එක රිවර්ස් කරන්න පුළුවන්. පිච් එක කන පිට අපි සාමාන්‍යයෙන් යන පැත්තට නැතුව ඊට ප්‍රතිවිරුද්ධ පැත්තට පිච් එක ගේන්න පුළුවන්. එහෙම ගේන්න අපි ට්‍රාන්ස්මිටරේ තව 6 වෙනි channel එකක් හදා ගන්නවා රිසීව් එකට. ඒ channel එක mix වෙන්නේ මේ අපේ throttle channel එකටමයි. අපි 3D mode on කරාම මේ throttle channel එක 150ට වඩා උඩ ගියාම යා යන්නේ සාමාන්‍ය විදියට 150ට වඩා පහළට ගියාම එයාගේ බ්ලේඩ් වැඩ කරන්නේ කන පිටට. එතකොට දැන් කන පිටට වැඩ කරද්දි එයා උඩ ඉන්න ඕන නම් අනිවාර්යයෙන් මෝටර කරකෙන්න ඕන. ඉතින් අපි කන පිට ගෙනියන්න මේ throttle එක අඩු කරාම throttle channel එක අඩු කරාම අපේ මෝටර වල ස්පීඩ් එක අඩු වෙනවා. මේ බ්ලේඩ් එකේ පිච් එක වෙනස් වෙනවා වගේම මෝටර වල ස්පීඩ් එකත් අඩු වෙනවා. අන්න ඒකට විසඳුමක් හැටියට සාමාන්යයෙන් හෙලිපදින කට්ටිය මේ throttle curve එක උගන්වන්න පෙන්න සාමාන්‍ය normal එක normal ඉදිරිය තියලා ideal up එක ඒගොල්ලෝ උඩින්මයි තියාගන්නේ. එතකොට channel එක කොයි අතට ගියත් මේ තුන්වෙනි channel එක කොයි අතට ගියත් pitch එක වෙනස් වෙනවා විතරයි motor වල speed එක වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙනවා කියන්නේ සාමාන්‍යයෙන් වෙනස් වෙන්නේ 125 දී speed එක 195යි 150 දී speed එක 90යි ආය අනිත් පැත්තට වැඩි වෙනවා speed channel එක 175 දී speed එක 195යි 100යි. ගොඩක් professional heli pilot ලා මේක 100ම මේ පහම 100ම තියාගෙන පදින වෙලාවල් තියෙනවා. එතකොට ඔයගොල්ලෝ බලයි කොහොමද මේක උඩ පල්ලා ගන්න කියලා. ඒකට ප්‍රධානම ක්‍රමය තමා pitch එක වෙනස් වෙනකොට මෙයාගේ බලය යොදන දිශාව සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. එතකොට මෙයාට පුළුවන් මේ 150ට වඩා අඩුණු ගමන් හෙලි එක ඉතා වේගෙන් පල්ලෙහාට එනවා. මොකද සාමාන්‍ය වේගෙන් නෙමෙයි ඉතා වේගෙන් ඉන්නේ. උඩට යනකොට ඉතා වේගෙන් උඩට යනවා. ඉතින් හෙලි පයිලට්ලා සාමාන්‍යයෙන් පහළට පොඩ්ඩක් අරගෙන උඩට අරගෙන එහෙම ඒගොල්ලන්ගේ කන්ට්‍රෝල් මත තමා ඒගොල්ලන්ගේ හැකියාව මත තමා ඒක උඩ තියාගෙන ඉන්නේ. එතකොට ඉන්වර්ට් කරපු ගමන් ඒගොල්ලෝ සාමාන්‍යයෙන් පදින්නේ මේ පල්ලෙහා පැත්තට තමා වැඩි හරියක් අවධානය දෙන්නේ. හරි පැත්තට තියෙනකොට ඒගොල්ලෝ මේ උඩ පැත්තේ උඩ 150ට වඩා උඩ ටිකේ තමා පදින්නේ. ඔක තමයි සිද්ධ වෙන්නේ. එදා මම පොඩි graph එකක් ඇඳගත්තා. මේ පැත්ත ස්ටික් එක නම් මේ පැත්ත channel එක නම් මේ එකේ වගේම මෙහෙම ඇඳ ගන්නත් මෙහෙම හදා ගන්නත් ඕන මේ අතට හදා ගන්න. එතකොට අර මං එක්ස්පෝල ගැන කිව්වා වගේම තමයි ඔගොල්ලෝ 125 දෙනකොට එයා 125ට වඩා අඩුවෙන් ගන්නේ. මේ පැත්තට 125 දෙනකොට 125ට වඩා වැඩියෙන් ගන්න. මේ පැත්තට 125 දෙනකොට 125ට වඩා වැඩියෙන් ගන්න. ඕක තමයි මේ throttle curve එකෙන් කරන්නේ. ගොඩක් විදිලාවට මේකෙන් ප්‍රයෝජන ගන්න හෙලි පදින කට්ටිය 3D quad පදින කට්ටිය අඩුයි. 3D heli padina kattiya tama me throttle curve එකෙන් ගොඩාක් දුරට වැඩ ගන්නෙ. ඉතින් මං හිතනවා ඔයගලන්ට අද මං කියපු දේ තේරෙන්නේ නැති කියලා. ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් අහන්න. ඔයගලන්ට පුළුවන් නම් ඔයගලන්ගේ යාළුවොත් මේ channel එකට එක්කන් එන්න subscribe කරන්න. මොකද අපිට දැන් YouTube කරන කට්ටියට පොඩි අභියෝගයක් දීලා තියෙනවා YouTube එකේ. ඒකට අපි යන්න නම් subscribers ලා 1000ක් ඉන්න ඕන. ඉතින් පුළුවන් නම් ඔයගලන්ගේ යාළුවෝ මේ channel එකට එකතු කරගෙන ඉන්න. ඔගොල්ලෝ මේකෙන් දෙයක් ගන්නවයි කියලා හිතනවා නම් මේ channel එක වැදගත් කියලා හිතනවා නම්
මට සපෝට් එකක් හැටියට ඔලංගේ යාළුවෝ එකතු කරන්න මේ channel එකට. හැබැයි කොහොම වුණත් මම මේ channel එක නවත්තන්නේ නැහැ. මේකේ මූලික අරමුණනේ මට ලංකාවේ කට්ටියට මේ RC කියන එක ගැන කියලා දෙන්න. ඒක මම දැන් කරගෙන යනවා. එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් හම් වෙනකම් හැමෝටම සුබ දවසක්. ගිහින් එන්නම්.